වැදගත් දෙයක් තමයි සහන් ආරච්චි. සහන් ආරච්චි ක්‍රීඩා කරනකොට ඔහු අපි දැක්ක පළමු තරගයේදීම ලකුණු 50ක් ලබා ගන්නවා ප්‍රතිකරණයට හම්බුණු පළමු අවස්ථාවේ. කියන්නේ ඔහු පෙන්ව ඔහු කොච්චර හොඳ තුන්නිරියව ක්‍රීඩකයෙක්ද කියලා. ධනංජය සිල්වා සහන් ආරච්චි කියන්නේ මම දන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්, වමත් පිටිකරුවෙක්. ඉතින් මම හිතනවා අපිට ගොඩක් පස් පොයින්ට් එකක් තිබුණ සනත් අයියා බෝල් කරන නිසා, ඉතින් ඒ වගේ වමතින් දඟපන්දුවල හොඳින් ලකුණු ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් අපිට මේ කණ්ඩායමට අවශ්‍යයි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතයට. අපි බලමු කැන්ඩි කණ්ඩායම තුළින් ඒ ශ්‍රී ලංකා අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයා බිහි වෙයිද කියලා. ඉතින් ඒක තමයි මගේ දැක්ම. අදහස් දක්වන්න කැන්ඩි කණ්ඩායමේ මේ පිතිකරුවන් සහ මේ සහන් ආරච්චි කියන ක්‍රීඩකයා කොච්චර වැදගත්ද කියලා කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා. තව බලමු කවුද අපිට ඉන්න විදේශ ක්‍රීඩකයන් කියලා. ඉතින් විදේශ ක්‍රීඩකයන් පකිස්තාන් ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නවා. එක අසම්, ඔයගොල්ලෝ දන්නවා ලෙෆ්ට් හෑන්ඩ් පිතිකරුවෙක්, වමදින් පන්දුවට වේගෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් පිතිකරුවෙක්, ආරම්භක පිතිකරුවෙක් වගේම අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් අදහස් දක්වන්න ඔහු ආරම්භක පිතිකරුවෙක් විය යුතුද, එසේත් නැත්නම් අංක 3-4 යන ස්ථානවල ක්‍රීඩා කළ යුතුද කියන. අනිත් ක්‍රීඩකයා තමයි අපි හැමෝම කතා කරන මොවඩ් හැරිස්. ඔහුත් පකිස්තාන ක්‍රීඩකයෙක්. ඔහුගත් හැකියාව තියෙනවා හොඳින් පන්දු යවලා ඒ වගේම පිතිකරුවෙක් විදිහට ලකුණු ලබා දෙන්න. ඉතින් මෙන්න මේ ක්‍රීඩකයන් දෙදෙනා තමයි මං හිතන්නේ ගොඩක් ඉම්පැක්ට් එකක් තියෙන ක්‍රීඩකයන් විදිහට පකිස්තාන කණ්ඩායමේ. මොකද හේතුව මේ කන්ඩිෂන්ස් වල මේ T20 ෆෝමැට් එකේ ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතාවය දක්වන්න හොඳ හැකියාවක් තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ කැන්ඩි කණ්ඩායම තුළ නම් විදියට ගත්තොත් ලොකු නම් නැති වුණාට කැන්ඩි කණ්ඩායම ඉතාමත් හොඳ යුනිටි එකක් විදියට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක්. අපි බලමු කැන්ඩි කණ්ඩායම කොච්චර දුර යනවද මේ තරඟ මාලාව තුළ. අදහස් දක්වන්න කැන්ඩි කණ්ඩායමට ආදරය කරන, කැන්ඩි කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ආදරය කරන ඕගොල්ලොන්ට අවස්ථාව තියෙනවා. ඕගොල්ලෝ කැමති විදියට මොනවද මේ කණ්ඩායම තුළ වී යුත්තේ සහ මේ කණ්ඩායම ජයග්‍රහණය සඳහා මොන වගේ කණ්ඩායමක් ක්‍රීඩා කළ යුතුද, ඔවුන් මොන විදියට ක්‍රීඩා කළ යුතුද කියලා අදහස් දක්වයි. ද අවස්ථාවක් කරගන්න පුළුවන් ඔහුගේ T20 තරඟවල නැවතත් ඒ අවශ්‍ය දක්ෂතා අතරට එන්න. මේ LPL තරඟ මාලාව හොඳ අවස්ථාවක් වෙයි කියලා පෞද්ගලිකව හිතනවා. ඉතින් අදහස් දක්වන්න වනිදු හසරංග මේ කණ්ඩායමේ නායකත්වය දැරිය යුතුද, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස්, ඔල් හැමම පසුගිය කාලය තුළම කතා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ටෙස්ට් තරඟවල ඉතාමත් හොඳින් ලකුණු ලබා ගත්තා. ඒ වගේම එක් දින තරඟ කාලයක් ක්‍රීඩා කරේ නැහැ. නැවතත් කණ්ඩායමට ආවට පස්සේ උට ලකුණු ලබා ගැනීම හැකියාව ලැබුණේ නැහැ. ඉතින් දැන් නැවතත් ටෙස්ට් තරඟවල ඔහු ලකුණු අතරට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරා මේ එක් දින තරඟවලම ඇන්ජලෝ මැතිව්ස් ඕන කියලා. ඉතින් ඔහුට අවස්ථාව තියෙනවා. ඉතින් දක්ෂතා දැක්වුවොත් ඉතින් පසුගිය ක්වොලිෆයි තරඟවල බලනකොට අනිත් සියලුම ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් දක්ෂතා දැක්වුවා. විශේෂයෙන්ම දසුන් ශානක ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඇන්ජලෝට හැකියාව තියෙනවා මේ තරඟ මාලාව තුළත් ඔහුට හැකි උපරිම දක්ෂතාවය දක්වලා ඔහු කොච්චර හොඳ එක් දින ක්‍රීඩකයෙක්ද තවමත් කියලා ඔප්පු කරන්න. ඉතින් මම හිතනවා ඒක හොඳ ප්‍රෙෂර් එකක් බිල් කරයි තේරීම් කමිටුවට ලෝක කුසලානයට කණ්ඩායම තෝරන්න හදනකොට. අදහස් දක්වන්න ඇන්ජලෝ මැතිව්ස්ගේ තරඟ ක්‍රීඩා කරන රටාව දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යද, එහෙම නැත්නම් ඔහු කණ්ඩායමට අවශ්‍ය නැද්ද, ඒක ඔයගොල්ලොන්ට සතුයි. ඔබට හැකියාව තියෙනවා ඇන්ජලෝ මැතිව්ස් මගේ පෞද්ගලික හැඟීම ඔහු ඉතාමත් හොඳ තරඟ ජයග්‍රහණය කරවන්නේ. ඉතින් මම හිතනවා ඔහුට හොඳ අවස්ථාවක්, තවමත් ඔහු කලින් විදියටම හොඳයි කියලා ඔප්පු කරන්න තරඟ ජයග්‍රහණය කරවීමේ හැකියාව ඇන්ජලෝට තියෙනවා කියලා පෙන්නන්න තේරීම් කමිටුවට මේක හොඳ අවස්ථාවක් කරගන්න කියලා මම පෞද්ගලිකව හිතනවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් කළු රකින්නෙක්, ඒ වගේම ඔහු ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරනවා, අංක 3 ස්ථානයේත් ක්‍රීඩා කරනවා. ඉතින් මේ තරඟ මාලාව තුළ දිනේෂ් චන්දිමාල් මොන විදියට ක්‍රීඩා කරයිද කියන එක තවමත් කියන්න අමාරුයි. ඔවුන්ගේ සංයුතිය කණ්ඩායම සකසනකොට ඔවුන් තීරණය කරයි චන්දි ක්‍රීඩා කරන්නේ අංක ආරම්භක ප්‍රතිකරුවෙක් විදියටද, එහෙමත් නැත්නම් මැදපෙළ ප්‍රතිකරුවෙක් විදියටද කියලා. මම පෞද්ගලිකව හිතනවා මේ වෙනකොට චන්දි මැදපෙළ ප්‍රතිකරුවෙක් විදියට යොදා ගනීද කියලා. හේතුව ආසියානු නැත්නම් අපේ රටේ ක්‍රීඩා කරනකොට මේ කන්ඩිෂන්ස් වලට චන්දිර ක්‍රීඩා කිරීමේ හැකියාව සහ අත්දැකීම් තියෙන නිසා. ඉතින් ඒ වගේම
තවත් අපි බලාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි දුෂ්මන්ත චමීර. ඔහු පාදයේ ආබාධයක් නිසා, ඒ වගේම ෂෝල්ඩර් එකේ ආබාධයක් නිසා කාලයක් කණ්ඩායමින් වෙතට ගියා. තරඟ ක්‍රීඩා කරා, හොඳින් කඩු ලබා ගත්තා. නැවතත් ලෝකුසලානේ තරඟ ක්‍රීඩා කරන්න බැරි වුණා. ඉතින් ඔහුව ආරක්ෂා කරගෙන මේ T20 තරඟමාලාව ක්‍රීඩා කිරීමේ හැකියාව තිබුණොත් ඔහුට අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලෝක කුසලානේ යන සංචිතයට තේරෙන්න. අපි බලමු දුෂ්මන්ත චමීර මේ තරඟමාලාව තුළ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය, එහෙම නැත්නම් පන්දු යවීමට තියෙන හැකියාව ඒ විදිහටම තියෙනවද, ඔහු ආබාධ වලින් සුව වෙලා කණ්ඩායමට ඇතුළත් වෙයිද කියලා. වැදගත් දෙයක් තමයි සහනාරජ්ජි. සහනාරජ්ජි ක්‍රීඩා කරනකොට ඔහු අපි දැක්ක පළමු තරඟයේදීම ලකුණු 50ක් ලබා ගන්නවා ප්‍රතිකරණයට හම්බුණු පළමු අවස්ථාවේදී. ඒ කියන්නේ ඔහු පෙන්වුව ඔහු කොච්චර හොඳ තුන්ිරියව් ක්‍රීඩකයෙක්ද කියලා. ධනංජය සිල්වා සහනාරච්චි කියන්නේ මම දන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්, වමත් පිටිකරුවෙක්. ඉතින් මම හිතනවා අපිට ගොඩක් පස් පොයින්ට් එකක් තිබුණ සනත් අයියා බෝල් කරන නිසා, ඉතින් ඒ වගේ වමතින් දඟපන්දුවල හොඳින් ලකුණු ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් අපිට මේ කණ්ඩායමට අවශ්‍යයි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්වල අනාගතයට. අපි බලමු පැන්ඩි කණ්ඩායම තුළින් ඒ ශ්‍රී ලංකා අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයා බිහි වෙයිද කියලා. ඉතින් ඒක තමයි මගේ දැක්ම. අදහස් දක්වන්න කැන්ඩි කණ්ඩායමේ මේ පිටිකරුවන් සහ මේ සහනාරච්චි කියන ක්‍රීඩකයා කොච්චර වැදගත්ද කියලා කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා. තව බලමු කවුද අපිට ඉන්න විදේශ ක්‍රීඩකයන් කියලා. ඉතින් විදේශ ක්‍රීඩකයන් පකිස්තාන් ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නවා. එක අසම්. ඔයගොල්ලෝ දන්නවා ලෙෆ්ට් හෑන්ඩ් පිටිකරුවේ වමදින් පන්දුවට වේගෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් පිටිකරුවෙක්, ආරම්භක පිටිකරුවෙක් වගේම අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් අදහස් දක්වන්න ඔහු ආරම්භක පිටිකරුවෙක් විය යුතුද, එසේත් නැත්නම් අංක 3-4 යන ස්ථානවල ක්‍රීඩා කළ යුතුද කියන. අනිත් ක්‍රීඩකයා තමයි අපි හැමෝම කතා කරන මොහමඩ් හැරිස්. ඔහුත් පකිස්තාන ක්‍රීඩකයෙක්. ඔහුගේ හැකියාව තියෙනවා හොඳින් පන්දු යවලා ඒ වගේම පිටිකරුවෙක් විදිහට ලකුණු ලබා දෙන්න. ඉතින් මෙන්න මේ ක්‍රීඩකයන් දෙදෙනා තමයි මං හිතන්නේ ගොඩක් ඉම්පැක්ට් එකක් තියෙන ක්‍රීඩකයන් විදිහට පකිස්තාන කණ්ඩායමේ. මොකද හේතුව මේ කන්ඩිෂන්ස් වල මේ T20 ෆෝමැට් එකේ ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතාවය දක්වන්න හොඳ හැකියාවක් තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ කැන්ඩි කණ්ඩායම තුළ නම් විදියට ගත්තොත් ලොකු නම් නැති වුණාට කැන්ඩි කණ්ඩායම ඉතාමත් හොඳ යුනිටි එකක් විදියට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක්. අපි බලමු කැන්ඩි කණ්ඩායම කොච්චර දුර යනවද මේ තරඟ මාලාව තුළ. අදහස් දක්වන්න කැන්ඩි කණ්ඩායමට ආදරය කරන, කැන්ඩි කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ආදරය කරන ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඕගොල්ලෝ කැමති විදියට මොනවද මේ කණ්ඩායම තුළ වී යුත්තේ සහ මේ කණ්ඩායම ජයග්‍රහණය සඳහා මොන වගේ කණ්ඩායමක් ක්‍රීඩා කළ යුතුද, ඔවුන් මොන විදියට ක්‍රීඩා කළ යුතුද කියලා අදහස් දක්වන්න.